පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වුණා. අපිට මතකයි මේ රටේ 60,000ක් තරුණයෝ පාරේ ටයර් සෑවල පුච්චලා ගෙදර ලයිට් එක දැම්මනම් බෙල්ල කපලා වැටේ ගහපු ඡන්දේ දාන්න ගියානම් බෙල්ල කපලා වැටේ ගහපු ඒ මිනිමරු පාලකෙක් හිටියා. හැබැයි අර ජනතාව මැරෙන එක නවත්තපු නායකයා හොරා කළා මිනිමරපු එක අද සමාජ මාධ්‍ය මගින් වීරයා කළා තියෙනවා. හැම පක්ෂයක්ම දේශපාලනය කරන. සජිබේ සජිත් ප්‍රේමදාස මහත්තයා පාසල් වලට කියලා දේශපාලනය කරනවා. බස් එකක් දීලා දේශපාලනය කරනවා. පන්සලට ගියාම කරන්නේත් එකම දේශපාලන කතාව. පාසලට ගිහිල්ලා දරුවෝ ටික වාඩි කරවගෙන කරන්නේත් එකම දේශපාලන කතාව. හැබැයි අතෑරලා නෑ වැඩේ යා දේශපාලනය කරන. රට බංගලොත් කරා කියලා රාජපක්ෂවරුන්ට චෝදනා කරනවා. තාත්ත කරපුව ගැන කතා කරන්නේ නෑ. තමන්ගේ අමාත්‍යංශය අරගෙන කරපුව ගැන කතා කරන්නේ නෑ. ඒගොල්ලෝ දේශපාලනය කරන. අන්තිමට රට බාරගත්ත අපිට තමයි ප්‍රහාරය දියත් උනේ. ඊළඟට ජනතා විමුක්ති පෙරමුණ 88-89 ගිනිදියලා මරලා ඒක නතර කරේ නෑ කියලා 20-22 වසරේ පෙන්නලා එදා මිනි මරලා බෝම්බ ගාලා බෝක්කු කඩලා පාලන් ටික කඩලා ඒ සියල්ල කරලා අදර් දේශපාලනය කරන පක්ෂයක් විදියට මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය තමයි ශ්‍රී ලංකා පොත් ජනපෙරමුණ. නැත්නම් පොහොට් සමහර උත්සාහ කරනවා පොහොට්ටුව වැටිච්ච දේශපාලන පක්ෂයක් කියලා කියන්නේ නෑ. අපි වැටිලා නෑ. කුමන්ත්‍රණයකින් අපේ ආණ්ඩුව වැට්ටුවා. මේ පක්ෂයක් විදියට අපි වැටුන්නේ නෑ. අපිට ගහලා අපේ ගෙවල් ගිනි තියලා අපේ මන්ත්‍රීවරයෙක්ව මහපාරේ ඝාතනය කරලා තියෙද්දි අපි පාර්ලිමේන්තුවේ අතුරෙන් අපිට ඕන කෙනෙක්ව ජනාධිපතිවරයා බවට පත් කරුවා. අපි පක්ෂයක් විදිහට වැටිලා නම් එදා පාර්ලිමේන්තුවේදී අපිට අපේ අපේක්ෂකයෙක්ව ජනාධිපතිවරයා බවට පත් කරන්න වෙන්නේ නැහැ. එළඹෙන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් හැකියාව තියෙන ශ්‍රී ලංකා පොත් ජනපෙරමුණටයි කියන එක අපි ඔබ තමුන් ආසන මතක් කරන්නේ.